வடிவமாதால பூஜ்யபாத தபோவனி ரத்ன சுவாமின் வாசியாத்துல வடிவாசிட்டு நவ மகாசங்கரத்தின் அவசராய் தாபர பின்னத் சகோதர சகோதரியனி அது தவசத் நேரிடா சந்தாபாகி அப்படி தாபர்த்த அர்த்தவான் விதியிட்ட கதகிரிம சந்தா அபகிரியானு கம்பாவே தீர்க கால திசை நொகடுவா மே பிங்கம் மாலா சித்தகரன்னாவு ஏ பரம காம்பீர அபிதர்ம தேசன அப்படி பகதாதின்னாவு பூஜ்யபாத தபோவனி ரத்ன சுவாமின் வாசிய பாத பத்ம நமஸ்காரம் பிலிகனிமு அபசீலதினம் சாதுநாதே பாத்வா சுவாமிநாசர் ஆராதனா கரசிட்டு அபசீலதின திசன சாத்த பஞ்சீலே பெய்டுவா என் அனத்துருவ ஏ ஸ்ரீ சத்தர்மே அப்பட திசாவதார நிசிட்டு சாது 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 කරුණාවන්ත ගුණබර පින්වත්නි, තිසේන සහිත පංචශීල සම්පත්තිය පිහිටන්නට නමස්කාරය කියන්නේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං අමභන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිතිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදේත. ආමභන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්කදම් ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා සාදු සාදු සාදු.
නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සාදු 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 කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, පින්වන්ත අපේ දමික ගමගේ මහත්මා, සාන්ති ගමගේ මහත්මේ පින්වතුන් දායකත්වයේ දරමින් ඉරිදා සිදු කරන පින්බර අභිධර්ම වැඩසටහන අද දවසේදීත් මේ විදියට ආරම්භ කරන්නේ අදත් මිණිපුර අමාශාන්ති තපවනාරාම සේනාසනයේ සිට අපත් අප ශිෂ්‍ය අපරේකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝත් මේ විදියට සම්බන්ධ වෙනවා. සත්පුරුෂ පින්වත්නි, ඔය ඇතු ගිය පාඩමේදී ආශ්‍රව ගැන ඉගෙන ගත්තා. පල්වෙවි උමතුයෙන් වගේ තියෙන සසර ඇඳ බැඳ දාන ධර්ම ගැන ඉගෙන ගත්තා. ඔය ඇතු අද ඉගෙන ගන්න සූදානම් වෙන්නේ ඕගත් යෝගත් ඒ වගේම ගන්තස් සම්බන්ධව. ඕග යෝග ග්‍රන්ථයන් තමයි අද ඉගෙන ගන්නේ. මේ ලෝකේ මිනිස්සුන්ගේ කතාව හරිම සුන්දරයි. මිනිස්සුන් දන්නේ නැහැ ඒ අය මව්කුස පිළිසිඳ ගත්ත වෙලාව ඉඳන්ම මැරෙමින් ඉන්න අය කියලා. සමහර අයගේ පෙර සංසාරේ කර්ම හින්දා මෙලොව ඉපදෙනකන් ඉන්නවා, සමහරු ළමා විය පහු වෙනකන් ඉන්නවා, තරුණ විය පහු වෙනකන් ඉන්නවා, බොහෝ දෙනා මැදි වියේ පින්න කලින් මානෙට පත් වෙනවා, සමහරුන් මැදි වියේ අගභාගයේ වයසටම යන කලින් බොහෝ දෙනා මැරෙනවා, ඉතා කලාතුරකින් කෙනෙක් ඉතුරු වෙනවා. මිනිස්සුන්ට තියෙන පරමායුෂ දක්වාම ඉන්නේ ඉතාම කලාතුරකින් කෙනෙක් හුඟක් අය ඊට කලින් මැරලා යනවා. තේවරු දිව්‍ය ලෝකෙ ඉපදුනාට හැම දෙවි කෙනෙක්ම දිව්‍ය ලෝකෙ තියෙන පරමාවස විඳින්නේ නැහැ. ඉපදලා ටික වෙලාවකින් හරි එහෙම නැත්නම් අතරමඟදී හරි පරමාවසම ඉන්නේ නැතුව අර මිනිස්සුන්ගේ වගේම ඒ දිව්‍ය ලෝකවල දේවරුත් මැරලා යනවා. බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ට පරමාවස තිබ්බට එච්චර දිගු කාලයක් ඒ බ්‍රහ්ම ලෝකවල පරමාවස හැම කෙනෙක්ම විඳින්නේ නැහැ. කලාතුරකින් කෙනෙක් තමයි පරමාවස දක්වාම ඉන්නේ. අතරමඟදී හුඟක් කට්ටිය මැරලා ඒ තැන්වලින් මැරලා ගිහින් නැවත උපදිනවා. ඒ වගේම සතර අපායේ උප්පත්ති ලැබන උදවියගේ පෙර කුසලයේ මතු වෙනකොට ඒ තැන්වලින් ඒ ඇත්ත චුත වෙලා යනවා. නැවත සුගතියේ හරි දුගතියේ හරි ඒ ඇත්ත වැටෙනවා. මේ විදිහට බැලුවාම උප්පත්ති ලැබන තැන්වල පරමාවස තිබ්බට හැමෝම මේ තැන්වල එච්චර දිගු කාලයක් ඉන්නේ. බොහෝ දෙනා මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යනවා. ඒ ගමනේදී සිත් පරම්පරාවේ වෙනසක් නැතුව කාම භූමිවල ඇතිවන හිත් ඒ විදිහටම ඇති වෙනවා. රූප භූමි අරූප භූමිවල වැඩි වශයෙන් ඇතිවන හිත් ඒ විදිහටම ඇති වෙනවා. චෛතසික ධර්මත් ඒ හිත්වල ඒ විදිහටම ඇති වෙනවා. අර පරමාවස ඉන්න බැරුව මැරුණට ඒ තැන්වල හැඩරුව වෙනස් වුණාට ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික ධර්මවල අඩු වැඩි කණ්ණම් වෙන්නේ නැහැ. යෙදෙන්න ඕන කරන සිතට අදාළ චෛතසික ධර්ම ඒ විදිහට යෙදෙනවා. හිත්නම් වෙනස් වෙනවා නානාපකාර විදිහට. ස්ථිරසාරව මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ. හැමදේම ඇතිව නැතුව යන ධර්මතා ගොඩවල්. එතකොට මේ ධර්මතා අතරේ සිත් ඔක්කෝම 89කුත් චෛතසික 52කුත් රූප 28කුත් කියන මේ පංචපාදා නස්කාන්දී සම්පූර්ණ සංඛ්‍යාවන්සා ඒ හැඩරුව ඒ ස්වභාවය ඔය ඇත්ත එකින් එක ඉගෙන ගත්තා. ඊට පස්සේ අපිට පටිච්ච සමුප්පාද ධර්මයට යන්න කලින් අපිට පဋාණ ධර්මයට යන්න කලින් ඉගෙන ගන්න ඕන අත්‍යවශ්‍ය කරුණු ටිකක් තමයි වෙන වෙනම ධර්ම වචන වලින් කියවෙන කාරණා. දැන් ඔය ඇත්තු ධර්ම දේශනාවකදී සූත්‍රවලදී හැම ආශ්‍රව කියන වචන ඕන තරම් අහලා ඇති. ඒ ආශ්‍රව කියන්නේ මොනවද කියලා හරියට විස්තර වශයෙන් පහුගිය පාඩමේදී ඉගෙන ගත්තා. දැන් ඕග යෝග කියන වචනයත් ඔය ඇත්තන්ට ඇහෙන වචන.
ග්‍රන්ථ කියන වචනයත් ඇහෙන වචන. ඒ ඇහෙන වචනයේ ඇතුලේ තියෙන ඉගැන්වෙන කාරණා මොනවද කියලා අද අපි දැනගනිමු. ඕඝහා යෝග. කාමෝග කාම යෝගාදී ආශ්‍රවයන් අනුව තේරුම් ගන්න පහසුයි. දැන් ඔබ ආශ්‍රව දන්න හින්දා ඔය ඇත්තන්ට දැන් මේක තේරුම් ගන්න එක ලියෙසි. ඕග ඕග කියලා කියන්නේ මහා විශාල වතුර කඳකට, ඒ කියන්නේ මහා ජල ස්කන්ධයකට. සාමාන්‍යයෙන් කුඹුරු, වතු පිටි, ගම්මාන, දේවල් දරවල් යට කරගෙන ගම් වතුර කාලෙට එහෙම මහා ජල ස්කන්ධයන් ගලනවා. දැන් අපි ඉන්නේ රත්නපුරනේ. දැන් සීපාද අඩවියට එහෙම වහිනකොට මේ රත්නපුර පැත්තට වැහැලත් නැහැ. අපි ඉන්නේ ආරණ්‍යෙට නැති වුණාට අපි ඉන්නේ කන්ද උර නිසා. නමුත් කඩුගඟ ඉන්න පැත්තේ ඇයට එහෙම වැස්ස නැහැ. මේ හොඳට පායලා තියෙනවා. ඒ වෙනාට එක පාරම ලොකු වතුර කඳන් ඇවිල්ලා ගෙවල් යට වෙනවා, පාරවල් යට වෙනවා, වාහන යට වෙනවා, රත්නපුර ටවුම සමහරලාට යට වෙනවා. බලනකොට මේ රත්නපුරට වැස්ස නැති වුණාට සීපාද අඩවියට එහෙම වැහැලා. එහා පැත්තේ සීපාද අඩවිය, ඒ නිසා මල්ලලට එහා පලාබද්දලේ පැත්තේ සීපාද අඩවියට වැස්සහම කඩුගඟ පිටාර ගිහිල්ලා ඔන්න ඉතින් රත්නපුර යට වෙනවා. ඒ වගේ මහා විශාල ජලස්කන්ධය අපි හඳුන්වන ඕග කියලා. ඕග කියලා හඳුන්වන්නේ ඒ කිත්වතු ගම්මාන යට කරගෙන එන මහා ජලස්කන්ධයෙන්. ඒකට අහුවන සත්වයින්ව ගිල්වල දාලා ඒ අයව මරණයට පත් කරන්න පුළුවන් මේ ඕගේට. එතකොට ඒ අයට ගැලවෙන්න දෙන්නේ නැතුව ඒකට විනාශ කළ දානවා මේ මහා ගං වතුරට. දැන් අපි ඉන්න පදාර්ථද ඔය මහා ගං වතුර එනකොට සත්තු එහෙම දන්නවා කල්යතු ඒකට ලියසියෙන් අහු වෙන්නේ නැහැ, හුඟක් අය බේරෙනවා. හැබැයි මිනිස්සු හුඟක් කාලවට ඒවට අහු වෙනවා. එතකොට මේ මහා ගං වතුරකට අහු වුණාට පස්සේ ඒ කට්ටිය මේ ගං වතුරෙම ගිලිලා මරණයට පත් වෙනවා. එහෙම අවස්ථා තියෙනවා. එතකොට ලෝභයේ, දිට්ඨියේ, මෝහයේ කියන ධර්ම තුනක් හරියට ගලාගෙන යන මහා ගං වතුරක් වගේ, ජලස්කන්ධයක් වගේ සත්වයින්ව සංසාරේ ගිල්වල දානවා. ඒ ධර්ම සත්ව సంతානයේ තියෙන තාකාලයක් ඒ ඇයට ගැලවෙන්න යන්න දෙන්නේ නැතුව ජලස්කන්ධයක් වගේ නිසා ඒ අයව ගිල්වමින්, ඒ අයව දැඩිසේ ඒකට පීඩාවට පත් කරමින් තියෙනවා. දැන් ලෝභය, දැන් ඔය ඇත්තාගේ හිතවල ලෝභය ඇති වුණොත් ඒකෙන් ඔබට ලියසියෙන් ගැලවෙන්න බෑ. විටින් විට මොනවා හරි දේවල් එක්ක ඇලීම ඇති වෙනවා. මෝහයයි ලෝභයයි එනවා. දිට්ඨිය වර්ධවා දකින ස්වභාවය බොහෝ විට ඇති වෙනවා. ඒකිනුත් ගැලවෙන්න බෑ. මෝහය කියන එකෙන් අරමුණේ ඇත්ත තත්ත්වේ වහලා දාන ගතියත් ඔය ඇත්තන්ට දැඩිසේ තියෙන ඒවා. ඒක ලෝභයේ, දිට්ඨියේ, මෝහයේ කියන ධර්ම තුනත් ගලාගෙන යන ජලස්කන්ධයක් වගේ සත්වයින්ව සංසාරී ගිල්වල දානවා. එතකොට කාමෝගී කිව්වා මෙතන ලෝභය. ඒ වගේම භවෝගී, දිට්ඨෝගී, අවිචෝගී කිව්වාම එතනත් තියෙන ලෝභ, දිට්ඨි, මෝහ කියන ධර්මතා. එතකොට මේ ලෝභයේ, දිට්ඨිය, මෝහයේ කියන ධර්ම තුන ගලාගෙන යන මහා වතුර කඳක් වගේ සත්වය සංසාරෙ ගිල්වල දානවා. මේ ධර්ම සත්ව సంతානියේ තියෙනකන් ඒ ඇයට ගැලවෙන්න නම් ලේසි වෙන්නේ නැහැ. දැන් මේ සුනකේ ගත්තත් ඒ ඇගෙත් මේ ලෝභාදිය තියෙනවා. ඒ වගේම මිනිස්සෙක් ගත්තත් මේ ලෝභාදිය තියෙනවා. දෙවි කෙනෙක් ගත්තත් ලෝභාදිය තියෙනවා. ඒ වගේ ලියසෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට අපි ඕග කියලා කියනවා. ඒ වගේ ඕග හතරක් තියෙනවා. ඒ තමයි කාමෝගේ, භවෝගේ, දිට්ඨෝගේ, අවිචෝගේ. දැන් ගිය සතියේදී කාම, භව, දිට්ඨි, අවිචා කියන හතර හොඳටම ඉගෙන ගත්තා නේද? මතකයි නේද? මතකයිනේ? කියන්න බලන්න කාම කිව්වේ මොකටද? කාමාශ්‍රව, කාමයේ කිව්වේ. පංචස්කන්ධය, රූප, ශබ්ද, ගන්ධ, රස, ඒවට ඇලීම ඇලීම. බොහොම හොඳයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම සම්පත්තලට ඇලීම. එතකොට ඒක පල්ලිවි උමතුයෙන් වගේ තියෙන පොඩි ආශ්‍රව ධර්මයක් වෙනවා. දැන් ඒකට අහු වෙලා ගහගෙනම යනකොට ඒක කාමෝගයක් වෙනවා. මේ කාමෝගී කියන මහා පහරට අහුනෝතින් ඒකිනා ලේසියෙන් ගලව ගන්න බෑ. ඊ මත්තේම යනවා. දැන් ඊයේ පේද දකින්න ඇති තමන්ගේ පෙම්වතා ගඟට බිලි වුණා කියලා පෙම්වතියත් ගඟට පැනලා තිබ්බා.
ඒ කාමෝගී හැටි ඒ වගේම තව සමහර කට්ටියගේ බිරිඳ දාලා ගියෝති සමහරලාට ස්වාමියා වහබනවා සමහරලාවට ස්වාමියාට වෙන සම්බන්ධයක් තිබ්බොත් බිරිඳ එක්ක සියදිව නසා ගන්නවා එහෙම නැත්නම් තමන්ගේ පින්වතා පින්වතිය වෙන සම්බන්ධයක් තිබ්බොත් ඒක ඇසුත් ගන්න මොනවාරි ඒ කාමෝගී නිසා ඒකට අහුවෙලා ඉන්න කට්ටියට ඒකෙන් ලේසියෙන් ගැලවෙන්න බෑ ඒ අය එක එක දේවල් කරගන්නවා කරනවා ඊට පස්සේ භවය මේ භවතණ්හාව නැත්තම් භවෝගය භවාශ්‍රවේ කිව්වහම ඉතින් මොකද්ද අපි කිව්වේ මොකටද මේ භවතණ්හාව රූප අරූප භව වල ඉපදෙන්න තියෙන තණ්හාස රූප අරූප භව වල උපදින තියෙන තණ්හාව දැන් කාම භව වල නම් මේ රූප සද්ද ගන්ධ රස ආදීනේ අපි විඳින්න කැමති ඒ වුණාට රූපාවචර බ්‍රහ්ම ලෝක වල ධ්‍යාන වලට එහි තියෙන සම්පසුයයට එහි තියෙන ධ්‍යානීත තියෙන ඒ විශේෂ මේ සුවදායි තත්ත්වයට බොහෝම ඇලුම් කරලා ඒව විඳින්න දිගින් දිගටම මැවුනට පස්සෙත් නැවත ඒව විඳ විඳ ඒ තැන් වල මින් ඒව සදාකාලිකයි කියලා හිතාගෙන එහෙම ඉන්නව එතකොට ඒවත් මේ මහා ජලස්කන්ධයක් වගේ අහු වුණොත් ලියසින් ගලවෙන්න හම්බ වෙන්නේ ඒව සදාකාලික සුව ඇති තැන් කියලා හිතනවා දිට්ඨිය කියන්නේ මොකටද මිත්‍යාදෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි එක ඇත්තටම තියෙන දේ ඇති සැටියෙන් දකින්න බැරිකම වරදවා දකින්න ස්වභාවය තියෙන ධර්මතාවයේ තියෙන ඇත්ත දකින්න බෑ ධර්මතාවයේ තියෙන සත්‍ය තියෙන ආකාරයෙන් දකින්න බෑ ඒක වරදවා දකින්න ස්වභාවය ඊට පස්සේ අවිචෝගේ අවිචාව කියන්නේ මොකටද චතුරාර්ය සත්‍ය නොදැනීම චතුරාර්ය සත්‍ය නොදැනීම දැන් ඔය ඇත්ත නම් චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය හොඳට ඉගෙන ගත්තා නේද දුක්ඛ සත්‍ය කියන්නේ මොකටද අපි කෙටියෙන් කිව්වොත් පංචපාදානස්කන්ධයට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ පංචපාදානස්කන්ධයට දැන් ඔබ අභිධර්මයේදී පංචපාදානස්කන්ධ ඉගෙන ගත්තේ කොයි කොයි පරමාර්ථවලදීද කියන්න බලන්න විඥානස්කන්ධේ චිත්ත කොටස චිත්ත පරමාර්ථ වේදනාස්කන්ධේ වේදනා චෛතසිකය සඤ්ඤා එතකොට මේ සඤ්ඤා ස්කන්ධේ ඒත් මේ දව සංඛාරා ස්කන්ධේ චේතනාව ඇතුළු ඉතුරු චෛතසික 50 චේතනාව ඇතුළු ඉතුරු චෛතසික 50 රූප ස්කන්ධේ රූප එතකොට ඔය පංච උපාදාන ස්කන්ධය නැත්තම් දුක්ඛ සත්‍ය ඉගෙන ගත්තා කොහොමද මොකද්ද මේ කියා පටිපාටිය කියලා පංච උපාදාන ස්කන්ධය. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම තියෙන දේ ආකාරයෙන් දකින්න බැරි විදියට වහලා දානවා. ඒකෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි ලෝකෙ තියෙන එකම සත්‍ය తත්වය. එතකොට මේ සත්‍ය తත්වය වහලා තියෙන ධර්මයේ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. සසර සයුරේ ගිල්වන සත්වයන්ට සසර සයුරෙන් ගොඩ වෙන්න දෙන්නේ නැති ඔන්න ඔය ධර්මතා හතර ඕග කියලා කියනවා කාමෝගේ භවෝගේ දිට්ඨෝගේ අවිච්ඡෝගේ කියන බලන්න කාමෝගේ භවෝගේ අවිච්ඡෝගේ නැවත කාමෝගේ භවෝගේ දිට්ඨෝගේ අවිච්ඡෝගේ බොහොම හොඳයි ඊට පස්සේ යෝග යෝග කියන්නේ මොකටද කාම භව දිට්ටි අවිචා කියන මෙන්න මේ අපි කතා කරමින් ඉන්න මේ ධර්මම ආශ්‍රව වලට ගත්තේවම ඕග වලට ගත්තේවම තමයි මේ යෝග වෙන්නේ ඒ කියන්නේ සත්වයෝ සංසාර චක්‍රයේ නැවත නැවත යොදවනවා මේක සංසාර චක්‍රයක් භූමි 31ක ඔය ඇත්ත එහෙට මෙහෙට එහෙට මෙහෙට යොදවමින් යෙදෙමින් ඔබ සංසාරේ ගසාගෙන යන මේකේ සංසාර චක්‍රයක් එතනදී නරකී ප්‍රඥා පීත අසුර තිරිසං ඒ වාගේ මනුස්ස චාතුරු මහරාජිකතාවතින් සයාමතු විස නිර්මාරති පානිම්මිත වසවාති බ්‍රහ්ම පාරිසජ්ජ පුරෝහිත මහා බ්‍රහ්ම ඒ වාගීම පරිත්තාප අපමානා බාබසර පරිත සුභ අපමාන සුභ සුභකින් වේහප්පල අසඤ්ඤ සත්‍ය අවියතාප සුදා සුදාසි අකනිට ආකාසා නංචායත විඥානං ඡායත ආකින්චා ඥායත නිවසඤ්ඤාන අසඤ්ඤායත නොයි භූමි වල එහෙට මෙහෙට සංසාරේ ඔය ඇත්තු ගසාගෙන යනවා මේ සංසාර චක්‍රයේ චුතිපතිසන්ධියක් වන විදිහක් තියෙනවා ස්කන්ධ හතරක් පහක් එකක් පහළ වෙන විදිහක් තියෙනවා ඊ තැන්වල නැවත නැවත සංසාරේ
ඒ ඒ තැන්වල යොදවන හින්දා යෝග කියලා කියනවා. එතකොට මේ කාම භව දිට්ඨි අවිච්ඡා කියන මේ ධර්ම හතර සත්වයින්ව සංසාරේ නැවත නැවතත් යොදවනවා. ඒ තරම් බල සම්පන්නයි. ඒ තරම් බරපතල දරුණු ගණයේ ප්‍රබලම ධර්ම වර්ගයක් මෙන්න මේ හතර. යෝග ධර්ම හතරක් තියෙනවා. ඒ තමයි කාම යෝගය, භව යෝගය, දිට්ඨි යෝගය, අවිච්ඡා යෝගය, සත්වයෝ සංසාර චක්‍රේ නැවත නැවතත් යොදවන මේ ධර්ම හතරක් තියෙනවා. අර හතරමයි කාම භව දිට්ඨි අවිජ්ජා කාම යෝගේ භව යෝගේ දිට්ඨි යෝගේ අවිජ්ජා යෝගේ. ඉතින් එකම ධර්මයට මත්කර වීම ආදී අර්ථ වලින් ආශ්‍රව කියලා කියනවා. පල්ලවි උමතුයෙන් වගේ මත්කරවමින් තියෙන මේ කාම භව දිට්ඨි අවිජ්ජා කියන මේ එකම හතරට ආශ්‍රව කියලා කියනවා. මේ කාම භව දිට්ඨි අවිජ්ජා කියන මේ එකම හතර සත්වයෝ නැවත නැවත සයුරේ ගිල්වමින් තියෙන හින්දා සසර සයුරේ ගසාගෙන යවන හින්දා මහා ජලපහරකට අහු වුණා වගේ විනාශ කරමින් තියෙන හින්දා ඕග කියලා කියනවා. මේ එකම ධර්ම හතර වෙන කාම භව දිට්ඨි අවිච්ඡා කියන ඔය හතර සංසාර චක්‍රයේ සත්වයෝ නැවත නැවතත් යොදවන හින්දා යෝග කියලා කියනවා. මේකම හතර කාම භව දිට්ඨි අවිච්ඡා ආසව ඕග යෝග කියලා ඒ විදිහට හඳුන්වන්නේ. ඒක තේරුම් ගන්න ඇති ඔය ඇත්තෝ. ඊට පස්සේ ගන්ත අභිචා කාය ගන්ත, ව්‍යාපාද කාය ගන්ත, සීලබ්බත පරාමාස කාය ගන්ත, ඉදන් සච්ඡාබි නිවේස කාය ගන්ත. අභිචා කාය ගන්ත, ව්‍යාපාද කාය ගන්ත, සීලබ්බත පරාමාස කාය ගන්ත, ඉදන් සච්ඡාබි නිවේස කාය ගන්ත කියලා ගන්ත හතරක් තියෙනවා. එතකොට අභිචා අභිජ්ජා කායගන්තය කියලා කියන්නේ ලෝභීට නමක්, විසම ලෝභීට, දැඩි ලෝභීට නමක්, අභිත්‍යා ව්‍යාපාදී මිච්ඡාදිත්‍ය කියලා අපි දස අකුසල කර්මපතවලදී ඉගෙන ගත්තේ. එතකොට අභිජ්ජා, අභිජ්ජා කියන්නේ ලෝභීට නමක්. කාමරාග, රූපරාග, අරූපරාග විදිහට තියෙන හැම විදිහකම ලෝභයේ මෙන්න මේ අභිජ්ජා කායගන්ත කියන එකට අයිති වෙනවා. කාමරාග, රූපරාග, අරූපරාග කියන තියෙන ඇලීම, කාම භූමි සම්බන්ධ, රූප භූමි, අරූප භූමි සම්බන්ධ, කොතෙන්ට ඇල්ම තිබ්බත්, කොතෙන්ට ඒ රාගේ තිබ්බත්, ඒ කාමරාග, රූපරාග, අරූපරාග විදිහට තියෙන මුළු මහත් සියලුම ලෝභය අභිජ්ජා කියන මෙන්න මේ කායගන්තයට අයිති. ඊට පස්සේ ව්‍යාපාද කායගන්ත. ව්‍යාපාදය කියන්නේ කේන්තියෑම, තරහව, කෝපය, ක්‍රෝධය. එතකොට මේ කේන්තියෑම විවිධාකාර වෙනවා. විවිධාකාර විදිහට තියෙන නානාපකාර කේන්තියෑම් ඔක්කොම තියෙන මේ ද්වේෂයට ව්‍යාපාද කායගන්තය කියලා කියනවා. ඊට පස්සේ සීලබ්බත පරාමාස කායගන්තය. සංසාර දුකින් මිදෙන්න විවිධාකාර විදිහට බාධා වන ධර්ම තියෙනවා. එතකොට ළම සංසාර දුකින් මිදීමට කරුණු වෙන්නේ නැති සසර දුකින් එතර වෙන්න බාධා කරමින් තියෙන විවිධ ගෝත, සීලවත, විවිධාකාර ඒ ගවයින් විදිහට ඉන්න, කුකුලන් විදිහට ඉන්න විවිධාකාර වැරදි වෘත සමාදාන තියෙනවා. මේක මේවා පිළිපැද්දොත් නිවන් දකින්න පුළුවන් කියලා මේ වැරදි විදිහට අදහ හදාගත්ත වැරදි වෘත සමාදාන ක්‍රම තියෙනවා. ඒව තදින්ම අල්ලගෙන ඉන්නවා. එතකොට ඒ තදින්ම ගත්ත මිත්‍යා දෘෂ්ටිය තමයි සීලබ්බත පරාමාස කායගන්තය කියලා කියන්නේ. සීලබ්බත පරාමාස කායගන්තය කියන්නේ තදින් වරදවා ගත්ත මිත්‍යා දෘෂ්ටිය. ඊට පස්සේ ඉදන් සත්‍යාභිනිවේස කායගන්ත. සත්‍ය මේකයි කියලා, අනිත්‍ය හැමදේම බොරුයි කියලා, නිත්‍ය ආත්මයක් තියනා විදිහට වරදවා ගත්ත දෘෂ්ටියක් තදින්ම අල්ලගෙන ඉන්න එක මේ ඉදන් සත්‍යාභිනිවේස කායගන්තය. ඒ කියන්නේ එක එකනා එක එක දේවල් සත්‍ය විදියට හිතනවා. වර්තමාන හුඟක් ඒකට විද්‍යාවට බලව මේ ඇපේ මේ මාස් ඇහෙන් කන් වලින් විතරක් තීඳු තියෙන අරගෙන එක එක උපකරණ වලින් බලල, නැත්තම් කවුරු හරි කිව්ව විදියට අරගෙන මේක තමයි ඇත්තම කියලා සමහරුන් කියනවා. එතකොට මේක ඇත්තම කියලා හිතලා ස්ථීරව තියෙන ආත්මයක් තියෙනවා කියලා වරදවා අරගෙන තදින්ම ගන්න ඒ දුස්තිය ඉදන් සත්‍යා බිනිවේස කායගාන්තයේ සත්‍ය වරදවා දකින ස්වභාවය. සීලබ්බත පරාමාසයත් ඉදන් සත්‍යා බිනිවේස කායගාන්ත කියන ඔය දෙකම ධර්මතාවයන් විදිහට ගත්තාම දිට්ඨි සත්‍යයිතසිකය එතන තියෙන්නේ.
සීලබත පරාමාස ඉදන් සච්ඡා විනිවේස දෙකම දික්ටි චෛතසිකය එනිසා ලෝභයේ ද්වේෂයේ දික්තිය ධර්ම විදියට ගන්ත තුනක් වෙනවා ලෝභයේ ද්වේෂයේ දික්තිය ධර්මතා විදියට ගත්තාම මේ ග්‍රන්ථ තුනක් වෙනවා මේ විදියට මේ මේ ධර්මයෝ තුන සත්වයින් සංසාරයෙන් ඈතර වෙන්න දෙන්නේ නැතුව ඉගොඩ වෙන්න දෙන්නේ නැතුව නැවත නැවතත් උප්පත්තිය ලබමින් සංසාරේ ගසාගෙන යන තත්ත්වයටපත් කළා තියෙනවා මේ ලෝභයේ ද්වේෂයේ දික්තිය කියන ධර්ම මැවුණට පස්සේ භව පරම්පරාව අවසන් වෙන දෙන්නේ නැතුව නැවත නැවතත් චුති ප්‍රතිසන්දියට පත් වෙමින් වර්තමානයේ හා අනාගත භවයේ සම්බන්ධ කරමින් මේවා එකිනෙකට පවත්වමින් තියෙනවා ගැළවෙන්න දෙන්නේ නැතුව මෙන්න මෙතන ග්‍රන්ථ කිව්වහම ලෝභී දීසේ දිට්ඨිය තමයි ධර්ම තුන ඉගැන්වෙන්නේ එතකොට ඕග යෝග ගන්ථ අද අපි ධර්මතා තුනක් ඉගෙන ගත්තා ඕග කීයක් තියෙනවද හතරයි මොනවද ඒ अरे योग भावना प्राणायाम ओवन मियाने मिथन योग क्यूहम योग की अती मनवादे हतर अकुशल संघाए आसव तिगन गोगन गोग तिगन गिगन गोटम तेरुनाद दामिक महात्मा मिथन सामने मिथन विविधाकार शीलभत परामास विविधाकार අජ වෘත ගෝ වෘත කුක්කුර වෘත කියලා එක එක වැදි වෘත සමාදන් වෙනවා ඒක නිවන නිවන් දකින්න පුළුවන් ක්‍රමය කියලා හිතලා නිවන් දකින්න පුළුවන් ක්‍රමය කියලා හිත සමාදන් වෙන්නේ වැරදි වෘත සම්පූර්ණයෙන්ම මිත්‍යාවට අයිති එකක් ඒක මේ අපේ දුතාංග වලට අදාළ එකක් නෙමෙයි දුතාංග එහෙම නෙමෙයි දුතාංග සමාදන් වෙනකොට එතනින් ඒකින් බලාපොරොත්තු වෙන්නේ කෙලෙස් තැවීම කෙලෙස් කියලා ධර්මතාවයක් තියෙනවා ඒ කෙලෙස් ධර්මතාවය තවමින් ඒකට ඉඩ දෙන්නේ නැතුව තමාගේ චිත්ත සන්තතිය තුළ බෝධිපාසික ධර්ම දියුණු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි දුතාංග කියලා කියන්නේ. ෘතවලින් වෙන්නේ අකුසල් ධර්ම දියුණු වෙනා මේ කාම ආසව, ඕපයෝග, නීවරණ සංයෝජන ආදී සියලුම අකුසල ධර්ම දියුණු වෙනවා විවිධ වැරදි ෘත සමාදන් වලින්. නමුත් දුතාංග සමාදන් වීමෙන් බෝධිපාසික ධර්ම තමයි දියුණු වෙන්නේ. පැහැදිලිද? පැහැදිලි ගොඩාක් ඉන්සන්. उत्तर
දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච ආකාසට්ටාච බුම්මට්ටා දේවානා ගාමහිද්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකයන් නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛය වහන් හූතු ආසවක්ඛය වහන් හෝතු මේ පින මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම හේතු වේවා හේතු වේවා මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද බාලයින්ගේද අසත්පුරිසයින්ගේද අසත්පුරුෂයින්ගේද පාපමිත්‍රයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබීවා ආශ්‍රය නොලැබීවා දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරන විදර්ශනාදී දර්ශනාදී භාවනා වඩන භාවනා වඩන සත්පුරිසයින්ගේද සත්පුරුෂයන් කල්‍යාණ මිත්‍රයින්ගේද කල්‍යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබීවා හොඳයි පින්වත්නි අපි ඔබට ආශිර්වාද කරයි මෙතන මේ ප්‍රශ්නයක් අහලා තියෙන අපේ පින්වත් මිහිඳුහන්සේනම අවසරයි සාදහන්සේ කලින් වැඩසටහන් බලන්න පුළුවන්ද කියලා. අපි කලින් වැඩසටහන් අපි YouTube එකේ තියෙනව නේද? ඔකද ධර්ම සාකච්ඡා එකේ තියෙනවා. අපේ පොඩි හාමුදුරුවෝ දැන් link එක දාවි. ඒකේ link එක ගන්න අපේ කලින් මේ අභිධර්ම වැඩසටහන් ටික මේ link එක ඔස්සේ ගියහම අපි මේනියන් වහන්සේ මේ සීසීරුම දේශනා ටික අහන්න පුළුවන් බලන්න පුළුවන්. ඒ වගේම අපි චතුර මහත්මයා ලින්ක් එක ලින්ක් ඔය දාලා තියෙන ලින්ක් එකෙන් මේ පරණ PDF ඔක්කොම ගන්න පුළුවන් නේද? එහෙනම් සාර්ණසේ සිරුම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සාර්ණසේ. පුළුවන් නේ? ඔව් අපි දැන් මේක මහත්මයා මේ දාලා තියෙන ලින්ක් වල ලින්ක් එකෙන් YouTube යන්න පුළුවන්. ඒ වගේම අනිත් එකෙන් සියලුම PDF ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හොඳයි එහෙමනම් අද දවසේදී පින්බර ධර්මදාන දායකත්වයෙන් දරපු අපේ දමි ගමගේ මහත්මයාණන් සහ අබ්‍රාහිම් පදිංචී මහත්මිය අපි සාන්ති ගමගේ මහත්මිය පින්වත් දෙපළටත් අපේ පොඩි හාමුදුරුවෝගේ පඤ්ඤාසාර පින්වත් අපේ පොඩි හාමුදුරුවන්ටත් අපේ චතුර් සචිත් මහත්මයාණන් අයිතිම අපිට සහයෝගය දක්වන චතුර් මහත්මාත් විවිධ රටවල ඉඳිමින් අභිධර්ම ඉගෙන ගන්න ඔබ සැමටත් තුනුරුවන් ගසානේ නිදුක් නිරෝගී දීර්ඝායස් ලැබේවා අභිවාදන් සීලී සේනිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්ෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග සම්පත්‍ති මේව ච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාති සමිච්ඡතු සාදු 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 අප සිල් දෙනාම ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු ඒ වගේම අපාතින් මහා සංඝරත්නයේ දයන් මවත්තක් සිදු වෙනම් මහා සංඝරත්නය කමා කරවා ගනිමු අපරස් කරගත් අව සීල කුසලාංශංශයෝ සීල පුණ්‍යාංශංශයෝ ස්වාමීන් වහන්සේලා අනුමෝදන් කර සිටිමු ඕකාස වන්දාමි භන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සස්සද අනුමෝදාමි සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සස්සද අනුමෝදතේ සාදු 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 අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් තමතමේ භන්තේ ඕකාස කමාමි භන්තේ ဒုတိယံපි ඕකාස කමාමි භන්තේ තတိယံපි ඕකාස කමාමි භන්තේ සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙතං අනුත්තරං දුර්යපේන මයාලත පස්සෙ තුන් අන්ති තුන් වරන් සාරි පුත්තාදි තේරාණං ආගතං පති පාධියා
සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සුභතිව හතරවන් සනදී සාදු සාදු.